සාමාන්‍ය සමය 8 වන සතිය අඟහරුවාදා පළමුවන දේව ප්‍රකාශනය එක පේදුරු පළමුවන පරිච්ඡේදය 10 සිට 16 දක්වා ඔබට ලැබෙන්න නියමිත වරප්‍රසාදය ගැන දිවස්වක පෙවසු දිවිසවරු ඒ ගැළවීම ගැන බොහෝ සෙයින් විපරම් කර සොයා බැලුවහ ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයානන් ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විදීමද ඉන්පසු පැමිණෙන තේජස්සද ගැන කල් තියා පැවසූ විට ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක්ද කවර ආකාරයක්දැයි ඔහු සොයා බැලුවහ තවද ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසාම නොව ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේය මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයන් කරුණු කොටගෙන ඔබට සුභාෂණ දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති. එහෙන් ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදිව සිටින්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේදී ඔබ වෙත පැමිණෙට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න. ඔබ නොදැන සිටි කාලයේදී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවි කීකර දරුවන් මෙන් හැසිරෙන්න. ඔබ කැදෙව් තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් ඔබද ඔබගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මන්ද මා ශුද්ධව සිටින හේයින් ඔබත් ශුද්ධව සිටිය යුතුයයි ශුද්ධලිවිල්ලේ සඳහන් ව ඇත. දෙවාක්‍යසය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මා 10 වන පරිච්ඡේදය 28 සිට 31 දක්වා. පේදුරු කතා කරමින් බලන්න අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමුයි කීය. ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි. මා නිසාද සුභාස්ම නිසාද ගේදොර හෝ සොයුරන් හෝ සොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්මින් හෝ අත්ඵල කවරෙකු වුවද ඔහු දැන් මේ කාලයේදීම සිය ගුණයක් ගේදොරද සොයුරන්ද සොයුරියන්ද මවරුන්ද දරුවන්ද ගම්බින්ද ඒ සමග පීඩාද එන යුගයේදී සදාතන ජීවනයද නොලබා නොසිටින්නෝය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි වදාළ සේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනියමට ප්‍රශංසා වේවා.